අත්න පරික්ෂා කිරීමෙන් හා අත්ලේ පෙහිටන රේකාලක්ෂණ සලකුණු ආදියෙන්. කෙනෙක තුළ බලපවත්වන්නා ඕ රෝගලක්ෂණ කලින් දැන ගැනීමට හැකිවීම සාමූත්‍රික ශාස්ත්‍රයේ ලබපු මහංගුකාර්යක් ඒක බොහෝවිට එමරෝගය වලක්වාගන්නත් මහත් විචහලක් වෙනවා අත්ලක පෙහිටන ප්‍රධාන රේකා අප්‍රධාන රේකාවලෙන් වගේම ල් පෙහිටන තිත ලප කැලල් හා සලපන මගිරොත් කෙනෙක්්ට බලපාන ලෙඩදු හදිසේ අනතුරවාදිය කලින්ම දැනගන්න පුළුවන් ඉතින් අදපි මේ වීඩියෝවෙන් ඔයාලට අරංගාවේ අත්ලේ රේකාහෙළි කරන රෝගලක්ෂණයි ඉතින් මුලින්ම මතාක් කරන්නම් ඔබ දාමන් අපේ YouTubeබ චැනලයේ සස්ක්‍රයිප් කරලනැත්නම් දැන්බ සස්කරයිබ් කරන්න මේ වගේම වීඩියෝස්ේ ක්මනින්ම ඔබර්තට ගේෙදවා ගැනීමට බෙල්ලයි කන්න එක ලික් කරන්න. මේ වීඩියෝ හොදයි කියල ඉතනවනං ලයිකල යාලුවන්චත් බලන ශයා කරන්න අත්ලේ සිනිදගතියද ප්‍රධානවේකා පැහැදිලිව ප්‍රහිටීමෙන්ද.සිහෙන්රකාවල අඩුකම්ද බොහෝබිට කැනගේ නිරෝගීකම පැහැදිලිවන බව සාමෝද්‍රික ශාස්තට්‍රෙන්න්් පෙන්වලදීන තියනවා. නිරෝගී අයගේ අත්ල ුදමිෂ රෝස පහැන් යුක්ත වන අතර. ඉතා සියුම් උනුසුම්බවක් පෙන්ඩුම් කරන්නවා. ප්‍රධානු රේකාවන් කැපින්බිදීන්වලින් යුක්ත නොවියයුතුයි. අත්ලහා රේකා ප්‍රක්ත වන්නේෙන් තිස්්‍රීම அල්ලේ සම වියලිබවක් පෙන්වීම ගෑස්ටික් වගේ රුදිරයාාශ්‍රිත රෝග වැල දෙන්න හේතුවෙනවා. අතුලවිහිදන පලලොනු සුදුමැලි රේකාවන්, ශාරීරික දුරුවල්කම් හා පාණ්ඩු ගතිය ප්‍රකට කරන අතර කිසියම් මයකුගේ අටල සමහාරේකා කහපැහෑචහෝරනම් එමගින් පෙන්ඩුම් කරන්නේ පිත් අධික රෝග වැලඳීමේ ප්‍රවණතාවයක් ඇති බවයි. ඒ සංගමාලේ වැනි උනරෝගවලඳීමටත් හේතුවක්වෙන්න පොළුවන්. විවිධ වන්නවලින් යුතු අඳුරු පැහැදි රේකාවලින්. ආමවාත රෝගවලින් පීඩාවිදීමට හේතුවක් විදියට පේනවා. කෙනේගේ ශරීරේතුළ සරनेੇ ක්‍රියயா කාਰත පිළිබඳව විශේෂෙන් සහන් වල ரேකාාව හරදரேකාවයි රුදිරදාාවනයේ යම් किසි අක්‍රමිකතාව කතිවවිට ඒ මොහොතේම මේ ரேකාවි සටහන් වනනිසා සෞਕතத்தය පරखා කරද அਤले අන්ரேකාාවලට බදාා හරදරකාාව වැදගත්වෙනවා පෙනहाහා ස්වාසனாலேੇ ්‍රயாකාරිතය පිළිබඳව මෙම ரேකාාව රකාව कहा පැගැන්වී තිබීම හදරෝගහෝ පෙනහළු රෝග ඇතිබවට සලකොුණක් අධික දුම්පානය होෝ මත්තැන් පානය කරන අයගේ හරදේ රේකාව कहा පෑගැන්වී ඇති බව දකින්න පුළුවන් හරදේ ගැබුරුමල්ලි ප්‍රීටල තියෙනය බොහෝविਿච රුදිරදාවනරෝග ස්නායි දුර්රලතා ඇතිවීමෙන් අංශභාගේ වගේ රෝග පීඩාවට බොදුරුවෙනවා හදරේකාවේ කලුපාට කිත්තටීම හදිසේ හර්තරෝග ඇතිවීමට හේතුවක් වෙනවා. හර්දේ රේකාාවේ ඇති රතුසාහ කහ පැහැයුතු ලප පිත් අධිකවීමනිසා අතිවන රෝගතත්වයන් ගැන සලකුණවිදයට සැලකෙනවා. ඒ වගේම මේ පිහිටීමැදී පොහෝපුද්ගලෙන් දැඩිලෙස කෝපසාගතයි. ජීවන රේකාවේ පිහිචි නැපහෝ තිත්වලින්. රෝගාබාද හෝ කිසියම් ජාතිවනයකුගේ වෙන්වීමක් පෙන්නුම් කරනවා. ශීර්ෂරේකාවේ මේ මගේ පිහිටීම් තියෙනවනම් හදිසි අන තුරක් පිළිබඳව හැඟවීමක් කන්නවා. එවුනාට ඒ ලපසටහන් කළු පැහැ හෝ කහ පැහැවීනම් රෝගාබාදවල ලක්ෂණයක්. යම්හයකින් නිල් පැෑට හොරු තිත්හෝ ල අප පහිටනවනම් රුදිර රෝග ස්නායි රෝග මතුවීමට පොළුවන්. අත්ලේ රේකාවල පිහිටි දූපත් සටහන්වලින් අසනීපේක සලකුණු පෙන්නුම් කන්න අතර නර්දම් එම සලකුණු මානසික ප්‍රීඩාවන් ප්‍රකටගන්නවා. රේකාාවක් පැලීමෙන් අතු දෙකකට බැදිලා නැවත එමතුරේකා එක්වීමෙන් දූපත් සලකුණ නිර්මාාණය වෙනවා. කල්ගතවන රෝග පාරම්පරික රෝගවැනි ්‍යාධීන් පිළිබඳව දූපත් සටහනගින් හඳුනගන්න පුළුවන් මේ අනුව ශීර්ෂවේකාවේ দুூපත් සලකුණකින් මානසික ரோෝගබාදත් சීවන ரேකාාවවීනම් ශාරடுික දුபලතාත් හර්ද ரேකාාවනம் හර්ධயாබාද දෛவே ரேக்காවனம் දෛவே වෙනස් කරන තරම, බලවත් රෝගත් රවිவேේக்காාවනම් චර්මரோෝග මානසිකරෝග අපකීර්තිය රාච්ච தண்டුවம். தනතුருவලින් පහවම්மாதிී අසබසිදුවීම්, සුබරකාවනම් அනිවාරෙන්ப රෝගපීඩා හෙළිකන්නවා. ජීවන ரேකාව චන්ද්‍රම්ண்டලෙන් කෙළවරවනවනම් ගර්භාෂ රෝග මුත්‍රාරෝගාදී ප්‍රකටකන්නවා. එ වගේ චන්්‍ර මண்டලයේ කවාකාර සලකොනක් පිහිටියේනම් ජලයෙන් සිදුවන අනතුරක් හෙළිකන්නවා. ජීවන රේකාව දම්බල්ලාකාර නක්ෂණයකින් යුතුවීම ස්නාාය දොර්වලතාවයන් හෝ මානසික ප්‍රඩාවන් තෙන්නුම් කන්නවා. ජීවනරේකාව කරලක්ෂණයකෙන් අවසන්වේභ සිරුවේ තුබලතාහා උෂ්ණරෝග පිළිබඳව දනුවත් කන්නවා. අත්ලේ රේකාවන් අතනෙන් විශේෂෙන් සෞඛ්‍ය පිළිබඳව සතහන් වෙන විශේෂරේකාව සුකරේකාව නමින් හඳුන්දනවා. මේ රේකාව ප්‍රධාන වශයෙන් චන්ද්‍රමණ්ඩනයෙන් ආරම්භ වන බුදධමණ්ඩනයෙන් අවසන් වෙනවා. මේක බොහෝ දෙනගයක්ත් කල ප්‍රහිටන්නේ නැහැ. මේ රේකාව තියෙනවනම් පැහැදිලියෝම තියෙන්දෝනි. මේ රේකාව නැතිවුණත් ප්‍රශ්නයක් වෙන්න නැහැ. එම රේකාව විකෘතිවීම කැඩීම් බිඳීම් දඟරාකාරපීම් වගේ සලකුණුවලින් ආයහපත් සෞඛ්‍යතත්වයන් පැහැදිලියෝම ප්‍රකට වෙනවා. එම අසුබ ලකුණවලින් තොර සුබ රේකාවලින් යහපත් සෞඛ්‍යතත්වයන් වගේම, එගේ ආර්ථික දියුණුවත් පෙන්ඩුම් කරන්නවා. මේ රේකා කහපැහන් ගැන්වීමෙන් අක්ෂිරෝගන් ඒ කැමලියාකාරෙන් පිහිටාත් නම් ජීල්ඩා බාද උදරා බාද දූපත්සටන්නාදිය පිහිටීමෙන් මුත්‍රාරෝගහා වකුකඩු රෝකත් ඇතිවන බව පෙන්ඩුම් කරන්නවා. මේ රේකාව පටුව සිහින්ව ගැඹුරුව විහිදයම ශරීරයේ සනීපේයට යහපත්වන අතර. එය පලල්ව, විෂමව් විහිදීබ හුදෙක් රෝගපීඩාවන්ට හේතුවෙනවා සුකරේකාව ගැඹුරට විහිදීගොස් උඩුකුරුව අතු විහිදීෑම ඩිරෝගීභාවය හා දන්නලාබවලටත් හේතුවක් වෙනවා ඉතින් මේ වීඩියෝව ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්් කරන්නන්න අමතක් කරන්න එපා අපි නැවතක් මේ වගේම වීඩියෝවකින් හමුවමු.